තේர்නාද තේරවා මේ පාඩම වරනාාට පස්සේ මේ පාඩම මෙම විභාගයක් තිීනව අරද එෙහින්ந்த පාඩම වරුණාට පස්සේ සති අත් දෙෙනවා පාඩන් කරන්න ඊට පස්සේ මේ පාඩමෙන් ප්‍රශ්හනවා මේ ක්‍රියාකාරකං ඒවෑ නිරීක්ෂණ නිගමන සේරම ඕනය රූප සටහන් නම් කරන්නට දුන්නොත් නම් කරන්න ඒවා සේරම් පුළුවගට. අද එහින්ද කියාදනලාවට අහගන්න. අර්හෙදුුවන්යි හෙදුවන් අන්තිපය මේ ප්‍ර්තිිකල් එක අවුලන් නෑන නේද. එහෙනම් මතක තියාගන්ඩ දැන් වතුරටික කරත් කරන කොටත් යටතියෙන රත්්‍රච්චාන්සූ උඩට හිල්ලා උඩ තියන සිල්ලන්සුවේෙන පල්ල ට. නේද ? ෙනම් තක තියාගන්ඩ මේ බලන් රත්වී ඉහල යන ජලධාරා සහ පහලට පැපිණෙන සිල් ජලධාරා සංමහන ධාරා ලෙ එහනම් මතක තියාගන්්ඩ ගිනි ගොඩක් ගැව්වා හම ඔන්න දැම්මන් කම්පය කරන සංසන්ධනය කරනු ගිනි ගොඩක් ගහනකොට වනේ මොකදද ගිනි ගොඩ ගාව රත් එච්චාංසු ඉහළ ගියා ගිනි ගොඩට පල්ලහැන් තියෙන සිල් වාතාංශු ගිනි ගොඩ ගාවට ගිහිල්ලා රත්තුවෙලා උඩ ග කිය ගොඩක් හකටුනේ රත්වවෙච යවන්ස උුට හිල්ලා ගිනි ගොඩට පල්ලෙහන් තියෙන ඒවා ගිනි ගොඩගාවට ආපුද ඉටවාස ඒවා රත්වෙලා උඩට ගිය. දැන් ජලටික රත් කරනකොටමක දුනේ ජලටික රත් කනකටමකු දුනේ යට තියෙනවා රත්වෙච්ච ජලය ඒවා උඩට ගියා උඩ තියෙන සිසිල් ජලය පල්ලෙහාට ඇවිල්ලා ඒව රත්වනා ආයෙත් උඩ ගියා තෙමාද තෙද එහෙනම් මතකතියා ගන්්ඩ ද්‍රවයක් රත්තෙන් නෙත් සංවහනය මගින් ඒන ද්‍රවයක් තුළ තාපය ගමන් කරන්නේ සංවහනය වාතය තුළින් තාපය ගමන් කරන්නේත් සංවහනය තිෙන්ෙනද කැන understandන් හිරිදිම එහනන සදය බල ද්‍රව සහ වායු තුළින්තාපය සංක්‍රාමණය වන්නේ සංවහනය මගින් තෙන්නද එහෙනම් මතකතියා ගන්්ඩ පලාස්කුව පතුලේ ළමයි අර මේ වටාඩි පලාස්කෝ තියෙන්නේ ඒ වටාඩි පලාස්කුව පතුලෙ තියෙන්නේ රප්‍රච්ච ගනත්වය අඩු අංශු ගනත්තේ අඩුගියයි අද ඒගන්න රැ ලාාස්කුවයේ අඩියම තියන ජලාන්සු මෙ මෙහෙ තියන ජලාන්සු රත්වෙලා තියෙන්නේ රක්තුනාට පස් එයාලගේ ගණත්වය අඩුුවෙනවා. මොකත් අඩුවෙන් හිමන්සි රත්තච්ච ජලාසුවල මොකත් අඩු. ගණත්වය අඩුයි ගණත්වය අඩු අංසු ටික රක්වෙලා තියෙන පට්ට විදිහට රත්වෙලා තියෙන ගණත්වය අඩු අංසු ටික උඩට යනවා. උඩ තියෙන අංසු ගණත්වේ වැඩි එයාලගේ බර වැඩි යාල පල්ලෙ හාටයනවා ඇවිල්ල රත්තුලා ආය උඩිය තිේෙන්නාද කටුස්සගේ කරේ රත්තරම් බැඳහ මුුඩියාන වගේ තමයි නෙදාදිිත්්‍ය ආලා දීදීම කතා හරි එහනං වොන්න දමං ආයයිකම්පයා කරම සංසන්දරය සංසන්තනය කරහමටමයි තේරින් ගන ද්‍රව්වයක් තුළින් තාපය ගමන් කරේ මොනක්‍රමේන්ද අන්ශුවෙන් අන්සුවර මකක්දේ ක්‍රමයට කියන් කියන් ගනදවය තුළින් අපේ සංක්‍රමණය වෙශ්ච ක්‍රමය මොකක් ඒකට කියන්න කවද දන්න අවුරුද දන්න මාර්ලමයින් මෙදැන් කියාදිී කියද න්‍රව තුලින් තාපය ගමන් කරන එකටමක් කියලද කිව ඇ ඇහන තන්නයනේ තන්නායනය නෙමේ අද සන්නයනය ේ සන්න අයනෑ හරද හර්දාදත්යා හඩස සන්න අයනේ දේ දැම්මටක යන්ඩ ද්‍රව තුළින් සහතාවාය වාතේ තුළින් තාපය ගමන් කරේකොහම සංවහනයෙන් සංවහනය මගින් නැනම් සංවහන ධරා මගින් සංවහනය මගින් කිවත් තවලක් නෑ සංවහන දාාරා මගින් කිවත් තවුලක් නෑ හරිද වි දූෂ කරණ කාද හද කියන්න්න ඟට බලන්ඩ මෙහම ප්‍රශ්නයක් තියෙනවා ප්‍ර්න මත්ාවක් මුහුදු සුළං සහ ගොඩ සුළ මුහුදු හුලනුයි ගොඩසුරන් කෝ බලන්න මේ පාඩම ස්කෝල කරපු කියාදීලා තියෙන ඇතැස් කොමිලා කවුරුන්න නිමන්සි කෙරුදිම කියල ද න්න සහා කියල දුන්නා ආදත්තයා සාමනස තාමන ෙරුදි මමාට කියයදන්ක මුහදු සුළනුී ගොඩසුලනු ඇතියෙන විති මතක නද මුහුදු සුළං ඇතියෙන විදි කියන්න බලා මුහුදු සුළං කියලක කියන්නේ මුහුදයින්දං ගොඩ බිමට එන හොළඟට එතකු ො සු ගොඩ සු හොඩ සුළං කියන්නේ ගොඩ බිමීන්දලා මුහුදට යන සුළං වලටනානා හෙම දැකගත්හම දැනට ඇති අරද බලමුක මේක ුප්ටක් අරද පොඩ්ඩක් සංකය හින්න අයිය ඉස්සෙල්ලාම අපි බලමු මුහුදු සුළං සහ ගොඩ සුලං කියනක ම මුලිම මුහුදු සුළන් ගැන කියයාාදය අරද මොන සුළන්ද මුහුදු හුලං අද මුහදගට කිිල්ල බිච්ච එකක්ගාවටකහි ඉන්නකොට හෙන සනීපනද හුළන්ගෙනවානේද ඉන්නද බීච් ගිල්ලන තිය ආඒන තන බී ඉහල් නැති අවන්න බලන්ඩ ඉස්සෙල්ලාම මුහුදු හුලා හරි ලෙස් ගෝරද නෝට හරද මොහුදු සුලා ඉස්සෙල්ලාම දැනගණ්ඩඕනේ මුහුදු හුලංක කියන්නේ මුහුදේදං ගොඩබිමට එන හුළා වන තියන මුහදු කියන කෑල ඉස්සෙල්ලා තියෙනවනක් මහුදයිද ගොඩ කියලා තිබ්බොල් ගොඩයිදන්න යි න පලවෙනිතිට තියන වචන තියන්නේ මුහුදු සුළං මුහුදු සුලන්නා මුොහුද ඉදාන් තමයි ගොඩබීමට එහෙ මතතියාාව කරනය මුහදු සුලන් එන්න එහන කොහේ ඉදන් කොහට මුහුද පැත්තේ ඉදං ගොඩබිින් පැත්ට හරද මේම ඇති වෙන්නේ දවල්ද රෑද මුහුදු ුලන් එන්නේ දවල්ටර රෑ දවා වල් දවට නිවා සාන ි ක යිය ය ස්කරෙන් ටිපයා ගේහම් එතකට නේදලට ස්මාර්ර සනීපයක් කන්නේ මුහද පැත්තිදං ගොඩබි පැත්තට හුංෙන්. හරද කොබලඩ මුහදු හුලංකයන්නේ මුහුදේද ගොඩබිම පැත්තට හුං ඒව ඇතිවෙන්න දවල්ට. අ මුහුදු හුළන් දවල්ටෙන් එචර. ඊ පස්සේ බල මොකද වෙන්න කියලා. කොහොමදේ සුලං හැදෙන්න්නේ කිය බල. දැං හුලං හැදන විදිකක්තිටබ. ඔන්න බලඩ හුළං හැන විදිිය. හුළංක කිය මුහද හුළං දෙනනවිදිී. දැල් ලමයි දවල්ට පටට රස්නේේ නැත පටරස්නේනේ. එතකොට මේ දවල්කාලේ සූරතාපය නිසා අර මුහුද තියෙන වතුර ටික රත්වෙනවා. මුහුද කියන්නේ මේ පොල්ගට්ටක් විතර සයිස්ක නෙවෙේනි අරද එන්න පරාසක තියෙන එකන්නේ මුහුද නද. එතකොට වෙන්නේ දහවල්කාලයේදී සූරතාපය නිසා මුහුදු ජලය ඉක්මට රත්තෙනවා. ගොඩබිමට වඩා ගොඩ බිමත් රත්වෙනවා තමයි හැබැයි ගොඩබමට වඩා මුහදේ තියෙන වතුර රත්තෙනවා තියෙනවාද. එත කොට මොකද වෙන්න කියන්න මුොහුදද රත්වෙෙන්නේ ගොඩබිම දික්මට රත්තෙන්නේෙ මුහුද ව අතුරද ගොඩපිමද ගොඩවි ගොඩබි රත්න්නේ මුහුද වතුරන විීමම ඒක අනෙක් පත්නයක අරද මෙහෙමයි වෙන්නේ ඔන්න රූපය අන්දිනා පොටියට මේ දයෙන්නේ මුොහුදේ වතුර ටික මේ තියෙන්නේෙ ගොඩබිම මෙහෙ පොල්ගර්සයමත් තියෙනවා හදම ඔොහොම ඔොහොම පොල්ග හක්කේ අද මෙහැ එන්න වතුර අනේ මේ මහුද දැම්මට කිය අඩ දවල් කාලේදී ඉක්මටම රත්වෙෙන්නේ මුහුද ගොඩවිිම ද ගොඩවිිම අත්ෙනවා අද මුහුද ලොකුනාට ගොඩවිිම ගොඩවිමේ තියන්නේ පාෂානකානිීජ වගේ දේවලන වක්මටරත්නෙන ඉක්මට රත්තුනාට පස්සේ මොකද වෙන්නේ. ගොඩබිම ආසන්නේ තියන වාතය ඉක්මට රත්වෙනවා. පොළව රත්වෙනවා ඉක්මට මරත්න්න පොලවනේ පො ඉක්මට රත්තුන හම පොට සන්න තිනවාතයයක් ඉක්මට රත්වෙනවා රත්තු එච්චකම රත්චච්චවාතය උඩට යනවා මේ තියන්න රූපයක් ඇඳලමින් බලගේ පොතේම තියනම ගොඩබිම මෙහෙම තියෙනවා. ගොඩබිම රත්වනාට පස්සේ ගොඩබිීම ආසන්න තියන වාතයයක් රත් වෙලා උඩට යන දැම්මකද වෙන්නේ ? ගොඩබිමසන්නේ තියෙන වාතේ රත්වෙලා උඩට ගියානේ එතකොට මහද වෙන්නේ ඒ අඩුව පුරවන්ඩ දැ ගොඩබිමාසන්නේ තියන වාතාංශුටිරත් වෙලා උඩ ගියාමයක් වෝ ගොඩ විිමාසන්නේ වාතාංශු නෑනෙ ඒ අඩුව පුරවන්ඩ කොහෙහි ඉදන් දෙන්නේ හුලක් මුහුද පැත්ති දං හුලන් එෙනවා ගොඩබිම පැස්තටර අඩුව පුරවන්න්න එතකොට ඒට තමයි මුහුද හුලන් කියන් කෙන ලේසි අ ආධිත්්‍යයා විදදුෂ තේනද කතාාව කතාාවගේ මතල තියාග ත් විභාගට පාඩන්කරොතුනම් තගේ හිතින් ඇත කතාාවක් වගේ නිකං අවබෝධ කරගන්න මෙහම මුහුදු හුලනුයි ගොඩහලනුයි කියල දෙගක් තියෙනවා මොහුදදු හුලං කියල කියන්නේ මුහුද දෙේ දං ගොඩ විමට එයන හුලා ඒවා දවල්තන ඇතිවෙන් ඒවා කොහොමද දවල්ට ඇතිවෙන් දැන් ගොඩවිමයි මුහුදයි දෙකම තියෙන් සූරතාපේ වැටිනට පස්සේ මුහුදට කලින් ගොඩබිම රත්තෙනවා ගොඩ බිම රත්තුනනාට පස්සේ ගොඩබිම ගාවම තියෙන වාතංසු රත්වෙලා උඩට යම්. එතකොට ඒ අඩුව පුරවාන්ඩ මුහුදේඳං පුලන් එෙනවා ගොඩබිම පැත්තට ඒවට කියනවා මුොහුද ගුලක් විවාාග දෙවුවොත් මුදු ලන් හැදෙන විදිහ ඔය කතාව ලියන් හරද කතාාවලියන් දොයාල ගන්න කතා පොතේ තියනවා බලාගෙනි හිල්ලා හද ලියන් ඩෝනෑ කතාවලියන් හරද පොන්න පොඩි රූපයක් අන්දී මේ රූපයන් ට බයිද පුළුව පොඩට කටුවටන්ති නොම මෙතින හද මෙතියන්න ගොඩබීමම් හරද මෙහ පොල්ග හත්දේ ගුත් ට චිත්‍ර පතියක්ක ිත ද ඉප ට පස ගස් ොළ දල හ ද නිස පොල්ල බඩ ුණ නොදල ඒවා අදන්න අර්ද චිත්‍රත ට ුව රට නතිවිකාරදම එතකට මෙහම පොල්ග හකන්ද හම ද වෝ මැති අර ඉට පස කොද කරන්නේ මෙම සූ මෙහේ ත්‍රක්ච්ච අන්සු උඩටයනවා කියලා ඇඳල පෙන්න්න මෙහම ඒමනව උඩයන්න කියලලා ඔන්න දියන්ට රක්ච වාවන්සු කියල ලියන්ට ඉට පස්සේ ඒ අඩුව පුරුවන්න මෙහහිදා මෙහෙට හළංහමනෝගේලා ලියන්ට ඔන්නගේ එන්න මනවද කියලා දන්නන්නම් මිස් දන්න කල තැන්රු මිස් දන්න තිහිදු දාලා ලිය නොමතන මොකක්ද සුලං කිය ලියන නන දන්න ම දීතරටිකක් කන්නේ ඒවල් දියනවා හැන ලේසි නෑදක මන්සි ආදිත්්‍යයක් න එ මුහද ගුලන් හැදන විතිිය දන්නවාදමට මුද හළං හදන විතිිය කකාාවක් දිට ගාද පුළුවන් කාඩද පොත බලා ගැන පොතේ තියනේ වනේගේ මංගේ කියයාද කතාාව කාඩද පුළුවන්කාඩාබ මහරලමකානාග දවල්කාලදී සූරය තාපේ නිසා හුදු වතුරට වඩා ගොඩවිීම ඉක්මන්ට රත්වෙනවා එතකොට ගොඩබීම එක් ගැටටිලා තියෙන වාතාන්ශ වාතාන්ශූ රත්්චලා සංවහන ධරාටට යනවාවා ඒ අඩු ඇතිගන්න ගොඩබීමට ඇති වහ මේ අඩුව අඩුව පෙරවන්න මුහුද ලස ඉදාං වාත දාර ගොඩවිීමටවා ඒවා හුදුසු තින් ලන්රතා හරිද හරද ඔය දන්න කතාාව විාග තියෙන ගොල් ලියන් අර්ද පොතේ තියෙනෙක පාඩං කරලාකි හිල්ලා කටපාඩං කරගයාට ඕ ලියන්ண்டு බෑ හරද හරි ஒන්න மபோது சுல அ ங்கට ගොட சுலா அ ගො அ කිය அப்போ ஊன ගොடக்கல அ சමහர சපஸ் சொல்ට හனවා அ கம் பலாத்தலதலாம அ ஊபந்த තර නිති මේ என்ன පාர லாම ඒ සල්லிිனෑ නතකොටද වෙන්නේ.ර சொல்ල්ි காමය அப்போ வර බ கட்டி வடக හම வேண்டு. உங்க மாற ොட தகி දැම් බලමු ගොඩ සුළං ගොඩ හුලං ඇදැන විදි කවුද්දන්න්නේ ගොඩ ඒගැ මේ ගෝඩවිමේදලා මුොහොද පත්තර හමන සුළං ගොඩ හුලං කියන්නේ වචනෙන්ම අල්ගන්ට ගොඩ සුළං ගොඩ සුළං කිවගමං ගොඩ ඉදන් තමයි මුොකතට එන්නේ අලවැනිට තියන වචන තියන්නේ ගොඩද මුහදද කියලා ඒ වචනෙන් අල්ලගන්ඩ කොහේ ඉදන්ද එන්න කිය ගොඩ හුලන්නම් ගොඩ ඉඳම් මුහුදට හරණේ මේවා එන්නේ දවල්ටද රෑටද ගොඩ හුලන් එන්නේ දවල්ට රෑට රෑට තමයි ගොඩ හුලං එන්න එතකොට ඩැන් ආධිත්‍යකාව සරුන්ගලයක් තියෙනවා ආධිත්‍යයා දවල්ටස් සරුංගලයේ අරියෝොත් අරද බීචේ ගාවට හිලර සරුන්ගලේ ආධිත්්‍යය සරුන්ගලයේ දවල්ට ගහිල්ල බීච්චේ ගාව ඇරියෝත් අරද සරුගලයේ කොයි පැත්තට යයිද මේ රූප කොයින්ට රූපය වෙන්න ලග දවල්ට දවල්ට සරුගලයේ කොයි පැත්තට යයිද මේ පැත්තර යයිද දවල්ට සරුංගලයේ කල්පනාග නෑ එහෙන ඩබීමම පැත්තර දයන්න හද පැත්තර දවල්ට සවර්ද ඉමන්සි විදෂ දවල්ට බීේ ගාව සරුන්ගලයක් කැරියහෝත් ඒේ සරුන්ගලයේ මුහද පැත්තර දෙ යන්නේ එම් ගොඩබීම පැත්තර ගො සවර්ද හිමන් සිද කියයන ගොඩබීම පැත්තරද පැත්ර සුවර්ද කල්පනා කරාද ගොඩමෝතව හි මු පැතට ගොඩ ප මේ බලන්න කොහමදේක හොයන්නේ දැන් ලමයි මුෝදු පුුළන් ඇතිවෙන්නේ දවල්ටන දවල්ට මුහදු පුලන්නේ ඒවා එන්නේ මුහු දේඉදං ගොඩි පැත්තටරනේ නේද එතකොට පුලන්ගේන්නේ මුහද ඉදං ගොඩ පිීමට ඔයාල සරුංගලයා අරරියොත් අරද සරුගලය තින් මුහද පැස්ට යන්ට බෑන ඇයි හදේද ගොඩිටනම් හුළන්ගෙන්නේ ල සරුගල ර හාම සරුන්ගල යන්නේ ගොඩි පැත්තරට ුළන්ග එන්නේ මුද ඉදන් ගොඩිීමටන එතකට සරුන්ගලයේ ගොඩි පැත්තට දවල්ට තියන්නද හ හිමන්සික සරුන්ගලයේ විශේෂ සරුන්ගලයා ඒක හර කොච්චර බාධක තිබ්බත්ක හරද සරුංගල එහ අර යනවා මොහද පැත්තර හමුදු සරුන්ගලය කිමන්සිය හරද? ැන් තේ ධිමන්සියක කලන්ගන පැත්තරෙන යන්නේ දැන් ආධිත්‍යයා රෑටත් අර්ද වැඩනැතිහින්ද ආධිත්‍යයා ඒ සරුංගලේ හිලා රෑටක් සරුංගල් අරු අරද මාර් සරුංගල් පිස්ුවත්තින්න සම්මන්න කෙල්ලන්ට කොල්ලන්නට කියින් විදුෂස සතම ගන්ඩ දබිපුදහ අවන්න අරද ආදැන් මට කියන්න ආධිත්‍යයා රෑට ඔය බීච්චකට කියහිල සරංගල අරියෝ දැන් සරුංගලයක හෙට අයිද හද පැත්තරෙන මුහුද පැත්තට විදුස නිමන්සි කොහට යිද මුහුද පැත්තට බලමුහා එහැමත කියලා හරි ගොඩ සුලං එන්නේ කොහෙ ඉදම් කොහටට ගොඩබිම ඉදම් මුහුදට රෑට මේද ගොඩසුලං හමන්න රෑට ගොඩ කොහේත්දැම පැටල නොව ගොඩසුලං හරද එන්න ගොඩ බිමේදම් මුහදට රෑ තමයි ඒව ඇතිෙන්. එතකට යාලා රෑගිකිල්ල සරුංගලේ ඇරෝ බිච්චකේ තියාගෙන ගොඩ බිම පැත්ති දම් තමයි හුලන් එන්නේ කොහටද මුහද පැත්තට එතකොට වෙලාගේ සරුංගලේ යන්නේ මුහුද පැස්ට ඇතින් ගොඩ ඉදම් මූදට ගුලන් එන කොට සරංගලෙත් මුහද පැස්තට තමයියන් තෙන්නද ඒවගේ හිතල ප්‍රශ්නයක් දුන්නව ලියන්න්න පුුවන්ද එතැදි වෙන දේ පලමු වහැ? බල වෙනදේ මාර වැඩක් වෙන්නේ ඔන්න වෙනදේ බලන්න රෑට මුහුදු ජලයට වඩා ඉක්මනින් ගොඩබිම රක් उस නත්තය අඩුවෙනවා ඒගයන් මොකක්ද දවල්ට ඉක්මටම රක්තුනේ මොකක්ද වත් මුහුදද ගොඩවිිමද දවල්ට රක්තුනේ ගොඩ දවල් රත්වන කොට ඉක්මට රත්තුනේ ගොඩබිීමනේ හැබැයි රෑට නිමෙන කොට ඉක්මටම නිවෙන්නේ ගොඩ තනද නිමෙනකොට නිමෙන්නේ ඉක්මට රත්වෙලා ඉක්මට නිවෙනවා තේනධාදීයක් එහනම් මතගතියාගන්ඩ රෑට මුහුදු ජලයට වඩා ඉක්මනට ගොඩබමට කූල්ලෙනවා ඩබීමම කහුල්ලනවා එතකොට තාම මුහුදේ වතුර රෑට ප්‍රස්නයි රෑවෙන කො මුහුදේ වතුර ප්‍රක්නයි එතකොට රෑටමොකදවෙන්න මුහුදසන්නේ තියෙන ජලාංශු පත්වෙලා උඩට යනවා සංහනධරා වලි එතකොට මුහදට මුහද වතුර මට්ටමට වඩා උඩින් ජවායවංශු අඩු ඉදැ. ඇයියේ ඒව අත් වෙලා උඩට ගිල්ලා ඒ අඩුව පුරවාන්ඩ ගොඩබීම දං හුලන්ගනවා මුහුද පැත්තට තේරනාාද එමන්සී විදුූවිෂ තේරනවාද හිරදිම තේරනාාද අහනාමන් දන්න ර පන්න ආයෙත් අහගන්න මුොහුදු හුලං ඇතිවෙන්නේ දවල්ට දවල්ට මුහුදට වඩා ඉක්මනට ගොඩබිම රත්වෙනවා වල්ට ගොඩිම තම ඉක්මට රත්වවෙෙන්නේ. එතකොට දවල්ට ගොඩබීම ඉක්මට රත්වෙනවා මුහුද වතුරයි හිමිහිට තමයි රත්තෙන්නේ. හැබැයි හිමිහිට රත්තුනත් රත්වෙලා ගොඩාක් වෙලා තියෙන් මයිද. මුහද වතුර රත්තුවෙන්න හිමිහිට ැ හිමිහිට රත්තුනත් ඒ රත්ච්ච ප්‍රමාණ තියෙනවා එන වෙලාවා. හරද ගොඩබිමකදවෙන්නේ දවල්ට ඉක්මට රත්තුනා ප්‍රෑට ඉක්මට නිමෙනවා. හරද එහ රෑට ගඩසුලං ඇතිවෙනකොට ගොඩබිම ඉක්මන්ට නිමෙනවා මුහද ඊට වඩා රස්නය වැඩී මුහදේ වතුර එතකට මුහද දෙ වතුර රස්්න වැඩිහින්ද මුහදරහසන්නේ තියන ජලාවාශ ප රත්තුල උඩෙර වායවන්සු රත්තුවල උඩට යනවා ඒ අඩුව පුරුවන්ඩ ගොඩ බිමින්නනන් තමයි වාතයෙන්නේෙ රෑට හරිද කතාවතයනවාද වස ඒ කතා කිය කවද පුළ ගොඩ සුළ ගොඩ සුළ තින විදිහ කියන්න්න පුළුවන් කතාව විදුෂ විදුෂ මුහදට හ ගොඩ සුලන් ලෙසැ දින්නේ බලන්න ඔහෝ ඔව හෝ පොතේ තියෙන එක කියන ඕනේ බලාග මං මට ඔයාට තේරච්ච රකා කියන්න පොත බලන්නක මොක දෙන්නහා ගොඩ සුලන් ඇතිවෙන්නේ ගොඩ සුලන් කියන්න මොක්ද ගොඩ බිමේන්දා මුදර හම හුලන් ඒ ඇතිවෙන්නේ රෑට එ ඊට පස කියට කතාාව ඉස්සෙල්ලාම උෂිනත්වය අඩුවෙන්න කොහෙද අ කියාගෙනයන් කතා ගොඩබිම මේ උෂ්නත්තය අඩු වෙලා ගොඩවිමේ චීට මුහුදර හුලංහමනවා අර කතා කියන් දිනම කියන්බ මුහදට කලින් ගොඩවිිම සිල් වෙනවා ෑට රෑට මුහුදර කලින් ගොඩබිම සිල් වවා ඒක තේරුම මුහුද විෂිනත්වේ වැඩි හදෂ නත්වේ වැඩිය වුණු හම මුහුදට උඩින්තියනෙනවායුුවංශ ටික රත් වෙලා උඩටය සංහන ධරා වලින් ඒ හඩුව පුර වන්ඩ ගොඩබිමෙහි ද මුහදට වාතය ඇදිල න්නවා තේරනාාද ආධිත්‍යයාා හිරදිමා හිවන්සී හරණයද කතාතයරනා දාසි්‍ය තේග මේ බලා මෙන්න මෙතන අමතර දැනුමට අරද රුවල්ලොරු රුවල් ලොරු දන්නවනේ දර කුමල්ගහක් කුමල්ගහනය දෙගටි ගැ අර ලොකු කනුවක් කයි කල්ල මෙතරන ්‍රතක් කර ගහලදී ඒවට ගෙන රුුවල් ලොරු ඒ රුවල් ලොරු භාවිත කරන දීවරයෝ මුහුදු යන්න දවල්තර රෑට ட்ட மறவ மறக்கர்வ ோ ரட்ட அ மெச்ச பெனிි ப நீத வாட்ட ண்டு பே உம் ரட்டதே உதேேட்டது முதிட்ட சுக ட ஒ ரட்ட கில்ல உதேேட்ட குடுීමට அபால மது කිය ஓ රුවල්ලොරු භාවිත කරනයව මාලුවල්ලන්ඩ මුහුදට යන්නේ රෑට කරුවලේ හරි ටෝජි කියයාලනනාරි කොහමරි යන යන්න රෑට ඇයියේ රෑට ගොඩ හුළන් හමන ගොඩ බිමේදම් මුහුද පැත්තට එතකොට යාලගේ රුවල්ලට රුවලේ අර රෙද්දට හුම් බදලා අ එයාලට ලේසියෙන්ම්ම මුහුද මැදට කියයි මුදට ගයි ත නොද වෙනම මැසින් හයි කරගන එජිං ස්ටාට් කරගන දඟලන්ඩ ඔන්නේ ඩහුළංගොලින්ම ඉහැකි මුූදට තෙන්න්න රෘුවවල්ලොර භාවිතර කටි හමතමයි යන්නේ ගොඩ සුළංවල ආධාරයෙන් මුහදට එවා හිටවස්සේ රෑ උදේ පාන්දර ක්‍රෑහෙම ගිල්ල රෑ තමයි උංගල්ලන්නෙමා මාලුටිකහෙම රෑට අල්ලලා ඊට පස්සේ උදේට නැනන් දවල් වෙනකොට ගොඩබිමට එනවා එන්නේ මොන හුළංවල ආධාරයෙන්ද මුහදදු හුළංගොල ආාරයෙන් ඇයි හොද හුළංගවෙෙන්නේ දවල් කාලයේදී ගොඩබිම කත්තරන මුහදින්? එටකොට දවල්ට ආතල්ලකේ නග මුොහුද මේ ගොඩබීමට තේනාාද හිමාන්සයි ආදත්තය එන ලේසි ලෙශන ලස්සන වැඩන්නේ දෙරන්න තිෙ මාල්ු වල්ලා එනෝ ගගේ හන්ට පුළුව ප්‍රශ්න හෙන කොටත් තියන්න මුහද ුළං හා ගොඩ කුල දැන ගනන් ங்க ති විக்கிරணය விக்கிරණே ම ළங்கට ති கோබலாம் நබ குட கிබ அ தா சுட்டாய் அ பாடு வர කරண හ පடு மிவரல்ல ஈළங்கට අප பட்டගන්නවා මෙ මේ පොடி பாடுමத்தி இப்ப பස நிමයි සතත් පස්සේ තිබ පාඩමක් පෝෂණය කියලාහ පෝෂණය පාඩමන්තිම දහතව දාහත වෙනි පාඩම පටන්ගන්නවා ගළඟට අර කෝබලන් මේ පාඩම කරල තියෙන ස්කෝල පෝෂණය පාඩමගන්න රදදිම සමදක වේ හරියට හුන්නේ හ මේ පෝෂණය පාඩමින් ස්කෝල කරලාද කියලා නාසතාම කරේන අපි මේ තාපේ පාඩමින් පස්සේ පෝෂණය පාඩම මයි ඉගට කරන්න හොද අපේ සෝද මේ පස්ස ගැනු පසද ඒකත් අපි කරුම් පෝෂණය පාඩමින් පස්සේ පස අරමට නෝට් හ ගණ්ඩ වෙලා මදි හින්ද මම්මේ අර මෙහෙ පිසිකල් පන්තියක් කරනන්න කොස්ගම පැත්තේ එයාලට පාටමක්කන්න යාලට වෙන පාටමක්කන්නම යාලට දීපු නොට්ක යාල දෙදන්න පුළු ඔයාලට නෝට් එක යාලට දෙන්න පුළල ඇතකොටාර බැලන්සගේ කර හැකිියක විදශලෑ ෙවල් කොහෙරක විදෂ නද විදූෂ විදූස විදුූසනෑනේ கிாටග අයහමාන දටයි කාලායි ඉට එක දෙන්නද මිනාඩි පහක මමයි අදත් බ න්න ටද ටග දෙන්න දුහම ඉවරයන්න කියලා බලම් බලමු ඉති විදුූෂ ඉන්ටවල් එකක් කෝනද විදූෂ විදුූෂ ඉට කඕනද කියල ල් ොන්න ූ බක්‍රවාගේ තිවල් ැන්න නෑ මාලා විනාඩි දෙකතුමාත් දෙන්නා මාර්ක් මෙත ඉන්නවා ஒருர்ண்ணங்க கிල්லா எකතුறபிகி ண வணம் பக்க ஆணாம் பக்த்து கத்தாராජண எමட்டேன் කර්මුණේද ඒ ඩිගට ගිහිල්ලන්න නර්මස්ස මොකක්ද දැන් කොබලන්ට විභාගේ ලකුණු හෙම ක ලකුටු දුන්නේේ විභාග අධ්‍ය දුන්න නැතේ ලකුණු හාමන ස නිමාංස දෙ ඇත්තගනන්න ඇත්ද තුනයි ඇත්ත තුනයි න්න ඉරුදිම ඉන්නහද හිරුදිම න सा ஒ ला දी ඉගෙන ගත්ත නවද තාපය ගමන් කරන්න පුළුවන් ක්‍රම දෙකක් මනවද ප්‍රම දෙක සන්න සන්න අයනයයයි සංවාහනයයි සන්න අ එනේ වෙන්න මොවාවගේ ද්‍රවය තුළිද කියන්න සන්නයිනේ ගන ද්‍රවය තුළින්ද සංවහනේ වෙන්නේ මොනව තුළින්ද ද්‍රවයි වායින්නේද ද්‍රව තුළින් නුයි වායු තුළිනුයි තාපය ගමන් කරක හොමද කකාද සං වහන න්නේද ඒ ළඟට දැන් අප කතා කරන්නේ විකිරණය වික විකරණයන විකිරණය ගැන්න තමයි දැන්ති ඔන්න බලන්න විකිරණය කියන්නේ හරිද මාත් මේ බලන්න මාධ්‍යයක අන්සු සහාග වෙන්නේ නැතුව තාපය ගමන් කරන එකටකි නෝ විකිරණය සූර්යාගේ ඉදම් හෙම ඔන්න සූර්යා මේ සූර්යා මේ පෘතු විය ද සූරයාගේ කතිිටික දැමනතිුණ සූරයාගලා හිතාන්න ඔන්න සූරයා සූර්රයාගේ ඉදාම් පෘතුවිියයට අරද තාප එන්නේ විකරණයග என ක්‍රියාවලිය ම න විකරණය මගේ තමයි එතන්දි මතකදයාගන්ට අංසු ගමන් කරන්නේ නෑ දැන් මතකද වතුර ටික ක්‍රත් කරනකොට ක්‍රක්තච්ච ජලාංශ උඩට ගහිල්ල සිල් ජලාන්සු පල්ල හටාව ගන අංසු ගමන් කරනේද ්‍රත්්‍රච්ච ජලාන්ස ඩට ගියා සිල් ජලාන්සු පල්ල හටාව එහෙමුණානේද ඊට පස්සේ මොකද ගොඩ සුලම් මුහදු සුලන් ඇති වෙන කොට හැමකිවනේද ප්‍රත්්‍රච්ච වායු වංසු ඩට ගැනවා සිල්වායු වන්සු එහෙම පල්ල හටන කතාී ගොනේද එහෙනම් ඒන්න සංවහනේදිහෙම අංසු ගමන් කරානේද සංවහනේදී අංසු ගමන් කරනේද හැබැයි විකරණයේ විකිරණයේදී අංශු රස්තුනා කියලා අංශු ගමන් කරන්නේ කොහෙෝ විකරණේදී මාධ්‍ය අංශු ගමන් කරනාද ගමන් කරන්නේ නෑ තේරද තේරුනාාද තේර ේ තේරුණනම් කමන්න හරன බලண்ட சூறயா தான் ෘති තාපය ගමන් කරන්න හොමද சන්නනද සංවහනද விக்கிරணද விக்கிරණයමகிින් අපික්ද හ சூற விக்கிண කිය ලනேද சூரை விக்கிண කිය ே ஏ நான் சூறயாகி வி விக்கிණே කිය என கி්‍රயாவலிய මින් தමයි තාපය ගමන් කරන්නහ කක් නත හිතන් ගනිගොඩක් හලා යාල ලඟඉන්නවා. ඔයාලට රස්්න දැරන නේද එතකොට කොහොමද සන්නයනයෙන්ද සංවහනයේද විකරණයද ලැබෙන විකරණය. ගිනිගොඩගාව මොකද ගිනි ගොඩක් ගහල තියනවා ගිනිගොඩ ගාවකොට අපට රස්්න දෙරෙනවා ඒ දැනෙන්නේෙ ොමද අ ගිනිගොඩ ගාව ඉඳන් අපේ අවට අවට පරිසරයට තාපය ගමන් කරනවා ගමන් කරන්නේ විකරණය මගේ තයනවා? ර එහනම් මතකතියාගණඩ රත්තලා තියෙන ඕනම වස්තුවකින් අවට පරිසරයට තාපය ගමන් කරවා විකරණය කියන ක්‍රියාවලී ගිනි ගොඩක් යහුවත් ගිනි ගොඩ ගාවඉද අවට වාතයට විකරණයෙන් තාපය පිට වෙනවා ඉති පන්දම පත්තු කකරොත් ඉති පන්ඳන් දැල්ල ගාවඉදා මොකද වෙන්නේ ඉටි පන්දන් දැල්ල මෙහම තියෙනවානේ ඒ ඉති පන්දන් දැල්ල ඉඳම් විකරණයෙන් තාපය මේ අවට වාතයට පිට වෙන ඒකයි අවට රත්වෙන්නේ